සම්මා සම්බුදු සරණ හැම දෙනාටම. ඇත්තටම මේ ජීවිතය තුළ පැවිදි ජීවිත තුළ මමත් අවුරුදු 7ක් විතර වෙනවා පැවිදි ජීවිතයට ඇවිදිලා. ඇත්තටම වටිනා කියන සී සත් ධර්මයක් ලැබිලා, ඒ ධර්මයේ මහා වටිනාකම කියන්නේ ජීවිතයක ලබන්න පුළුවන් උපරිම සුවේ සැනසීම ලබන්නට තියෙන වටිනාම තැනක් අපිට හමු වුණා කියලා තමයි දැනෙන්නේ. මොකද හේතුව අපි මෙච්චර කාලයකට කරලා කියලා හිතලා තියෙන දේවල් වලින් හැම කෙනෙක්ම ජීවිතයේ සුවේ සැපේ හොයද්දී, හැබැයි විවිධ ක්‍රමවලින් සුවේ සැපේ හොයනකොට ඒ සුවේ සැපේ මොහොතකින් නැති වෙලා ගිහිල්ලා ගොඩක් දුක් වේදනා කඳුළු වලින් තමයි මේ මිනිස් ජීවිතේ ගොඩක් පිරලා තියෙන්නේ. ඇත්තටම ලැබිලා තියෙන අවස්ථාවත් ඒ වගේ. ඒ වගේ අවස්ථාවක මේ වගේ උතුම් සත්කටයුත්තක් අඛණ්ඩව නොකොඩවා කරන මේ ලක්දිව තුළ, මේ උතුම් බුදු සසුන තුළ මහා ආදර්ශයක් ඇත්තටම භික්ෂු සමාජයටත්, ඒ වගේම අපිටත් හරි සතුටක් දැනෙනවා නිහතමානී. මොකද මේ වගේ සංඝපරපුරක් මේ වගේ උතුම් අයත් වැඩ ඉන්නවනේ කියන. මොකද හේතුව අපි මෙච්චර කාලයක් වැඩ හිටපු කාලය තුළ අඛණ්ඩව ආධ්‍යාත්මික පෝෂණයට නිවන් මාර්ගයේ පූර්ණේකරනද එක දිගට මෙහෙම වැඩසටහන් කරන තැන් හරිම අඩුයි. ඒ වගේම නියම ඇත්ත යථාර්ථය මතු කරලා දෙන තැන් බොහොම අඩුයි. ඉතින් එහෙම අඩු වෙලා තියෙන තැනක මේ වගේ උතුම් දෙයක් සිද්ධ කරලා අපිටත් පුදුම සැනසෙල්ලක් මේ දවස් ටිකේ පැවිදි ජීවිත තුළ ලැබපු අත්දැකීම් වල හැටියට මේ දිනවල පුදුම නිදහසක් සුවයක් සැනසෙල්ලක් ලැබෙනවා. අත්හැරලා නොයල්ලා මිදලා ඉන්න එකේ වටිනාකම, මෙච්චර කාලයකට අපි චේතනා කර කර සංකාර කර කර මේ සසර ගමනේ යන්න සිද වෙන දේවල් තමයි හුඟක් දුරට සිද්ධ කරේ. දැන් මේ සසර ගමනට තිතක් තියන්න, නිවන පූර්ණේ කරන්න උතුම් අවස්ථාවක් ලැබිලා, ඒ නියම මාර්ග උපදේශකත්වය දීලා, ඒ වගේම ඊට අවශ්‍ය නියම පසුතලයේ හදලා දීලා හැම දිනකට මහා ආදර්ශයක් ලබා දෙන ඒ උතුම් සත්කටු සිද්ධ කරන අබේ ස්වාමීන් වහන්සේට, ඒ නිදුක් නිරෝගී කායික මානසික චිරජීවනයේ උදා වෙලා මේ ලක්දිව තුළ ඉදිරි අනාගතයේ උතුම් බුදුසසුන බබලා යහවත උදා කර දෙන්න සියලු ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා හැම දිනම අදිෂ්ඨාන කරගෙන සාදු කරද්දී.